Vinny Production. දැක්ක ගල්ලා දැන් ඔයාල එහෙන ලොකු සීන් නේද? ලොකු සීන් නෙමෙයි බා. කොරෝනා සීන් එකකින් ද එළියටවත් බහින්න බෑ. දන්නවනේ තාත්ත. කොරෝනා? කොරෝනා වලට බය වෙන්න ඕනේ නෑ අයියේ. මේ හරියට සෞඛ්‍ය උපදෙස් පිළිපදිනවා නම් ආයේ මොකටද කොරෝනා වලට බය වෙන්නේ? දැන් ඔයාට කියන්නයි මේ මාස්ක් එක දිනවනේ. මේ බයික් එක මම තනියම ගියත් මේක දාගෙන යන්නේ. දැන් මල ඒක නිදි ගත්තත් මම මේක දාගෙන නිදියන්නේ. තව ඉතින් ඔය නාදි දාගෙන නාන්නේ මේ අන්නෙම අපි කොරෝනා වලින් ආරක්ෂා වෙන්න. ඔයාලත් අයියෝ ඒ යන යන තැන් වල මේ මාස්ක් එකක් දාගෙන යන්න පොඩ්ඩක් පරිස්සම් වෙන්න මේ. මම යන්නම්. අයියේ ඔබ දැක්කද වෙච්චද? අරකා නාන්නෙත් මාස්ක් එක දාගෙන දු. නිදාගන්නෙත් මාස්ක් එක දාගෙන. උනර මෙතෙන්ට ඇවිල්ලා ඒක ගලවලා මට කතා කරේ. කෙල විසික්ක වෙමි. ඒකනේ බලන්න ඕවා එනේ මාක්ස් එක දාගන්න කියලා දැනුවත් වුණාට වැඩක් නැහැ නේද? ඒ කරන්නේ වැරදියට නා නේද? කන පැලෙන්න ගහන්න ඕනයි ඔවගේ උන්ට. ඔවගේ උන්ට තමයි මේක මෙච්චර මේ ලංකාවේ පැතුරුනේ. නැතුව. මල්ලි මේ වෙලාවේ අපි රටක් විදියට පිරිසිදු වෙන්න ඕනේ හැම කෙනාම. අත් හොදද්දි පවා සබන් දාලා අත් හොදන්න ඕන. මොකද කියන්නේ? අනේගයි මාත් කියන්නේ. කොටකලම් විරාමයේදී හමු වෙමු ද ටිකක් යකෝ මේ ඇඳිරි නීතියක් කියලා මේ එක එක හම්බෙන්න යන්න එපා ගෙදරට ලයිට් බලන්න ඕ ඒකත් නෑයි මල්ලි මේ වැඳ වැඳ කරන්නේ ඒකනේ අපිත් මේ ගෙදර යන ගම තව ටිකකින් ඇඳිරි නීතිය යන් ස්වස්ති සිද්දම් ඇඳිරි නීතිය ඇඳිරි නීතිය කියන්නේ ඇයි මේ රැට දාන එකක්නේ නමේම තියන්නේ ඇඳිරි නීතිය කිව්වම රැට නීක දාන්නේ ඇඳිරි ඕන්නේ මේ වෙලාවේ හන්දිය පැත්තනයි යන්න එපා පොලිස්සියෙන් එහෙම දාලා ඉන්නේ අනික මේ මාස්ක් එකක්ව දාලා නැහැනේ මල්ලි මේලාර ගෙදරටලා ඉන්න ඕන වෙලාව ඒකනේ දැන් මට කියන්නේ මේ අයියලා දාලා නැහැනේ මාස්ක් එක ඔව් මල්ලි මේ ඒකත් නේ අපි අතින් මෙත්ත වැරද්දක් තමයි. ඇඳිරි නීතිය දාන්න කලින් අපිත් මේ මාස්ක් එකක් ගේන්න තමයි යන්නේ. මාස්ක් දාන්න. මේ රාවණ දේශේ හැල යක්කු වෙන අපි මාස්ක් දාන්න ඔය පිටරට වෛරස් එක්කට. ඌවට අයියේ මේ ආයුර්වේදේ තියෙනවා අයියේ බෙහෙත්. පුලස්ති ඉසිවරය කියලා තියෙනවා අයියේ මේ කොරෝනා වෛරසයට බෙහෙත් ටික. මෙන්න බැරි වෙලාවත් වෛරස් එකක් ආවොත් අයියේ මෙන්න මේක තමයි මාස්ක් වැඩක් නැහැ අයියේ. මෙන්න මේක තමයි අපි පාවිච්චි කරන්නේ. පාවිච්චි කරන කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි හෙලේ යක්කු. ඔව්. මල්ලි කියන එක හරියම ලේ ආයුර්වේදී ක්‍රමවල ලොකු දෙයක් තියෙනවා. අනිවාර්යෙන් ඒවත් මේ වෙලාවේ වැදගත් වෙනවා. ඒනම් මල්ලි අපිට පිළිපදින්න කියලා තියෙන මේ සෞඛ්‍ය පිළිවෙත් ඒවත් අපි පිළිපදින්න ඕනේ. අනිවාර්යෙන් ඔය ගන්න ඕන දෙයක් තියෙනවා මම කියන්නේ. බෑයි අපිට අපදානමක් ගන්න බෑනේ මොනවද නේ අයියේ. ඔය දේවල් කරන ගමන් අඩුම මාස්ක් එකක්වත් දාපන්. මාස්ක් නෙවෙයි ආරක්ෂාව. මාස්ක් වලට වඩා එහා ගිය ආරක්ෂාවක් තියෙනවා. මෙන්න මේක. මේ මොනහද බම්මේ? පෙරුම් කායම් මේ බැලලේ තියෙන්නේ. මේක වටින මොකද්ද? පෙරුම් කාය? පෙරුම් කායෙන් කියන්නේ මොනවද? කියන්නේ විස බීජ නසන ඖෂධ. නෑ මේ ගම්මිරිසකේ කුළුණු වගේ කතල්ලම මේ බැලලා තියන්නේ ගුරුන්නාංශේ. ගම්මිරිසු ලුණුයි බා අබ කන්නද? පලයන් ගෙදර. ඒ කියන්නේ ඒව නෙමෙයිද විස බීජ නේද? ඒක මං හිතේ පෙරුම් කායම් හරි බැඳගෙන ඇත්තේ කියලා තෝ මාස්ක් එක්කුත් නැතුව. නා මේක බඳන් ගම වටේ ගියා බාර් එක ගාව පොලිමෙත් හිටියා ගුරුන්නාංශේ. ගම්මිරිස් බැඳගෙන. අය යන්න අපි යන්න. අයියේ දැන් මේ අපි මේ විහිළු කර කර ඉන්න ඕන කාලයක් නෙමෙයි දැන් මේ රටට උදා වෙලා තියන්නේ. ඔව් මල්ලි හරි. මේ වෙලාවේ විහිළු කරන්න හොඳ නැහැ. නැයි මේ අන විදියට නම් මේක අර බලන්න. දැන් මේ අර කුවිඩ් 99 කියන්නේ අපි ඒකෙන් උපරිම පරිස්සම් වෙන්න ඕනේ. ඒ මොකද? අකෝ කුවිඩ් 99 කියන්නේ කොරෝනා වන් කොරෝනා. හරි දැන් ඔබ කියපොම් බලන්න. කොරෝනා වලින් පරිස්සම් වෙලා ඉන්න ඕනේ මොනවද කරන්න ඕනේ කියලා මාස් දාන්න ඕනේ. ගෙදෙට්ටම් වෙලා ඉන්න ඕනේ. සෙනඟ කැවසන තැන් වල ඉන්න හොඳ නැහැ.
යකෝ බම්බුව. යකෝ හොඳට බොණ්ඩෝනේ බොණ්ඩෝනේ. අර අර බලපන් කියපේක අර බලපන්. යකෝ බීලා කොරෝනා නවත්තන්න බෑනේ මං. ඒකට ප්‍රතිකර්මයක් වෙන්නේ නැනේ බොනේ. ඒකම තමයි ඔය බොන්නේ දැන් ඉදුරද? බලපන් කියන එක. දැන් බලන්න අයියේ. ඉස්සර මේ ගමේ මිනිස්සු ගමේ ඉස්සගෙන ඔයාලේ උඹට මතකද මේ බද්දා කියනවා බොණ්ඩේපා මල්ලි කියනවා ඈ දැන් බලන්න බොණේකේ තියෙන වටිනාකම ඈ වෙනදා එකයිනේ අපි බොන්නේ අද බොනවා අපි දෙකක් ආ ඉතින් බොමු ආ සුපිරි බඩු ඈ මල්ලි ඈ අන්තිරි නීති ඉවරණකම් අපි බොන්නෝන අනිවාර්යෙන් බොන්න ඕනේ බොමු හරි හරි කොරෝනා හරි උඹ හිතාන් හරි බීලා හොඳ වුණාම කියපන් වෙන්නේ නැහැ හොඳ වුණා කියපන් යකෝ හේත් මුන්ට මේ බීලා වැඩිලා වෙන ලෙඩක් හැදෙන්නේ මෙහෙම කොහොමද මා රටක් හැටි සුබ්බිලි වඩු මල්ලි වෛරස් එකක් හැටියට අපිට බෝ වෙන්නත් පුළුවන්. හරිද? අපිට බෝ වෙලා තිබිලා වෙන අයට බෝ වෙන්නත් පුළුවන්. මේක නිකන් දෙයක් නෙමෙයි. ඒක ජාතික වගකීම. ඒකට. හැබැයි ඒක මාර කතාවක් අයියා. ඇත්තටම එහෙම ගුවන් ගන්නවද මට ඒක ස්ටේටස් එකක් දාන්න දෙන්න. චෙක් කියලා වැඩන්නේ ඒක මාර කතාව. මල්ලි. කොහෙද මම පොඩි උණු තරම් මේලා එළියට බැලලා තියෙන්නේ. තවත් තුනක් කේන්ද්‍රීය නීතිය දානවලු. ඉතින් කාලේ බිලින්ඩ මේ කඩේට ගියා බට්ටියක් ගන්න. තිබ්බයි ඔක්කොම ටික ගත්තා මේ පරිප්පු තඩු කරා සමුළු තඩු කරන් ගත්තා ඔක්කොම ටික ගත්තා අල කිලෝ 15ක් විතර තිබ්බා 15ම දාගත්තා පපඩම් පැටි ටික ඔක්කොම දාගත්තා කාල විලින්ද මේ මොනවා කරන්නද යකෝ මෙහෙම බඩු ටික ගත්තා මේක අනිත් මිනිස්සු මොනවද කන්නේ දුක කන්නා මින කඩේ වැහුවා මං තිබ්බ ටික ඔක්කොම ගත්තා මුළු රටම මෙහෙම වුණොත් හොඳට තියෙයි යකෝ උඹට සල්ලි තිබ්බ පල්ලියට උඹ තියෙන බඩු ඔක්කොම අරන් ඇවිල්ලා හරියනවද අනිත් මිනිස්සු ගැනත් හිතපන් මොදලාලිටත් මේ දේවල් දැනගන්න ඕනේ මල්ලි අන්න ඒකට කියන්නේ අයියේ මේක මිනිස්සු වශයෙන් රටක් විදිහට අපි එකට ඉන්න ඕනේ වෙලාව. එකට එකට ඉන්න බෑයි එකට ඉන්න තමයි වසංගතයේ බෝ වෙන්නේ. රජින් කියලා තියෙන්නේ වෙන් වෙන් වෙන්න කියලා. නේද පුතේ? අපි ඉන්නේ නැහැ. බලන්නකෝ ඉතින් නේද අය මේ රටේ මිනිස්සුන්ගේ තියෙන ආකල්ප නේද? ගමටම තියෙන්නේ කඩ දෙක තුනයි. මේ විදිහට ඔක්කොම ටික මේ වැඩේ කරොත් එම මත්ත මල්ලියෝ දැකලා පුරුදුයි. හරිනේ. සිරිතුංග මාමගේ පොඩි පුතා. අයියාරි අයියාරි අයියට මේ වැඩි නිච්ච නැති වෙයි අයියේ මොකද මම පහුගිය අවුරුදු 4 5ම ලංකාවේදී නෑනේ කොහෙද මම හිටියේ අයියේ ඉතාලි වල ඉතාලි වල ඔව් ඉතාලි වල හරි මේ නිරෝධානය නම් මනම් ඒක ඔක්කොම කරගෙන ඉන්නේ සුද අයියේ ඌව කරන්න පුළුවන්ද මේ ඇවිල්ලා වෙලාවක් තියනද මම පැන්නා මම වැනලා ආවා ඔබ නිරෝධානය කරන තැනින් තෝ පැන්නා නැතුව ඉතින් ආ ඌව ගිරින් ගන්න පුළුවන්ද අයියේ මට ගැති ලඩක් නැහැ යකෝ මම ගමේ මේ ඉන්න මේ ගොන් උණු වගේ උඹත් හැසිරෙන්නේ යකෝ මෙච්චර මේ ප්‍රවෘත්ති වලට කියනවා මෙච්චර මේ මාධ්‍ය වල කියනවා උඹට එහෙම ප්‍රශ්නයක් නැහැ මම මේ උඩට ඉන්නේ අය ඒවා බයිලා නිකන් ලං එහෙම බය වෙන්න දෙයක් නැහැ අයියේ එහෙම අවුලන් තේ මට කවුද දන්නේ උඹ යගේ වෛරස් එක තියෙනවද වෛරස් එක නැද්ද කියලා මම මොකෝ වෛරස් එක ඉතාලියේ ඉඳලා කෑවේ පිස්සුද අයියේ එහෙම අවුලන් නැහැ අනික මේ වගේ පුළුවන් ද අයියේ ඒසි මොකවත් නැහැ පිස්සු අයියේ වා හිතන්න එපා අයියේ එහෙම මොකුත් අවුලන් නැහැ මේ හොඳට ඉන්නේ හිතන්න එපා පිස්සුනේ මේ වෙලාව අපි ඔක්කොමලා කල්පනාවෙන් ඉන්න ඕන වෙලාවක්. අපි සැලකිලිමත් නොවුනොත් මේ ලස්සන පුංචි දූපත අපායක් වෙන එක නවත්තන්න බැරි වේවි. මේක අමාරු කාලයක් තමයි. දෙපාරක් හිතලා හැමතේම කරන්න. සෞඛ්‍ය ආරක්ෂාවට දෙන උපදෙස් ඒ විදියටම පිළිපදින්න. එහෙම වුණොත් අපිට පුළුවන් වේවි ලෝකේ ලොකුම රටවලටත් බැරි වුණ කොරෝනා පරද්දන්න. හැමෝම Taman ගියුතුකම හරියටම රට ලෝකය වෙනුවෙන් නිටු කරන්න. ලෝකවාසී සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා. නිරෝගී වෙත්වා. සුවපත් වෙත්වා.